අයිබෝවන් මගේ ආදරණීය දූල පුතාල හැමෝම සාදරයෙන් ගමේ ඉස්කෝලෙට පිළිගන්නවා. ඔන්න දුවේ පුතේ අද ඔයාලා කැමතිම රචනා මාතෘකාවක් අරගෙන තමයි මම දූල පුතාලගේ ගෙදරට ආවේ. දැනටමත් දන්නවා ඇති මගේ දූල පුතාලා මොකක්ද අද ටීචර් කතා කරන්න හදන රචනා මාතෘකාව කියලා. අපි ආසම වැස්සට. ඔන්න ඉතින් මේ කතා කරන ගමේ ඉස්කෝලේ ටීචර්ත් හරිම කැමති වැස්ස වහින වෙලාවට. මම හිතනවා දූල පුතාලත් වැස්සට හරිම කැමති කියලා. අපි එහෙමනම් ඔන්න මේ රචනා මාතෘකාව ලියන්න පටන් ගනිමු. ආදරණීය දුවේ පුතේ, ඔයාලා වැස්ස රස විඳලා තියෙනවද? අනේ ඉතින් මේ ගමේ ඉස්කෝලේ ටීචර් නම් හරිම කැමති වැස්ස වහින වෙලාවට. මොකද දන්නවද? වැහි බින්දු 1-2 පොළවට පතිත වෙමින් වේගෙන් වැස්ස පටන් ගන්නකොට මට නම් ගතටයි සිතටයි අමුතුම සුවයක් තමයි දැනෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ වැස්ස වහින වෙලාවට පොඩි කාලේ කඩදාසිවරු පා කරන්නත් මම හුරු වෙලා හිටියා. මම හිතනවා මේ කාලේ ඔයාලත් වැස්ස වහිනකොට කඩදාසිවරු පා කරන්න පුරුදු වෙලා ඇති කියලා. අපි එහෙමනම් මෙන්න මේ අදහස වාක්‍යයක් විදියට ගොඩනගමු. වැහි බින්දු 1-2 පොළවට පතිත වෙමින් වේගෙන් වැස්ස පටන් ගනි. මේ තමයි අපේ පළවෙනි වාක්‍යය. ආදරණීය දුවේ පුතේ, වැස්ස වහින වෙලාවට වැස්සෙන් අපිට නොතැමී ඉන්න ගෙයක් තියෙනවා. ගේ ඇතුළට වෙලා කහට කෝපයකුත් බිබී. ඔන්න ඉතින් අපි වැස්ස දිහා බලන් හිටියට සත්තුන්ට එහෙම නෑ. ඉතින් චූටි දුවේ පුතේ තෙමුණු සත්තු ගස් සතු සෙවනට වෙලා බලාගෙන ඉන්නේ මේ වැස්ස කොයි වෙලේ නතර වේද කියලා. මොකද සතුන්ට අපිට වගේ නිවාස නෑනේ. එයාලා ගස් යටට වෙලා, නැත්තම් තමන්ගේ ගල් ගුහාවට වෙලා, නැත්තම් ගස් බෙනයක් යටට වෙලා මේ වැස්ස ඉවර වෙනකම්ම බලාගෙන ඉන්නවා. ඉතින් අපි මේ අදහස වාක්‍යයක් විදිහට මේ විදිහට ගොඩනගමු. නොතැමී බේරෙන්නට උත්සාහ කරන සත්තු ගස් සෙවන යටට වී බලා සිටිති. ඉතින් දුවේ පුතේ, මෙතන ප්‍රාණවාචී බහුවචන උක්තියක් තමයි තියෙන්නේ. ඒ උක්තියට ගැලපෙන්න ආඛ්‍යාතේ බහුවචනෙන් මේ වාක්‍යය අවසන් කරලා තියෙනවා. ඒ නිසා වාක්‍යය නිවැරදි. ඉතින් චූටි දුවේ පුතේ, දූල පුතාලා මට මේකටත් උත්තර දෙන්නකෝ. වැස්ස වහින වෙලාවට හරි ලස්සනට ජලය පහළට ගලාගෙන යනවා. හැබැයි මේ ජලය පහළට ගලාගෙන යද්දි ඉස්සර තිබුණු කුණු කාණු, ඒ කුණු කසල, ඒ ඔක්කොම හොදගෙන තමයි මේ ජලය පහළට ගලාගෙන යන්නේ. එතකොට කාණුවල පිරීලා තියෙන ජලය කුණු කසල සමග තමයි ගලාගෙන යන්නේ. මේකෙත් පොඩි අමුතුම ලස්සනක් අපිට දකින්න පුළුවන්. ඉතින් අපි මේ අදහසත් වාක්‍යයක් විදියට ගලපමු. කාණුවල පිරී තිබූ ජලය කුණු රොඩු සමග ලතාවකට පහළට ගලාගෙන යයි. මේ තමයි අපේ තුන්වෙනි වාක්‍යය. චූටි දුවේ පුතේ, වැස්ස අපිට වගේම සතුන්ටත් ඕනි. සතුන්ට වගේම ගහකොළවලටත් මේ වැස්ස ඕනි. ගහකොළ බලාගෙන ඉන්නේ වැස්ස කොයි වෙලේද පොළවට පතිත වෙන්නේ කියලා. මොකද වහින වෙලාවට ගස්වැල් අමුතුම ප්‍රාණවත් බවකින් අපිට දිස්වෙනවා. මේ ප්‍රාණවත් බව ලබා ගන්න වැස්ස ශාකවලට උදව් වෙනවා. ඉතින් පුතේ, අපේ වාක්‍ය රචනයට මේ අදහස එක්කනේ නැත්තම් ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. අපි මේ විදියට අපේ හතරවෙනි වාක්‍ය ගොඩනගමු. ප්‍රාණවත් වූ වෘක්ෂ ලතාවෝ සිනාසෙන්නාක් මෙන් අප දිහා බලා සිටිති. මෙතනදී දුවේ පුතේ, වෘක්ෂ ලතාවෝ කියන්නේ අප්‍රාණවාචී බහුවචන උක්ත පදයක්. ඒ උක්ත පදයට ගැලපෙන්න සිටිති කියලා ආඛ්‍යාතේ බහුවචනයෙන් අවසන් කරලා තියෙනවා. චූටි දුවේ පුතේ, අපි වැස්ස කියනකොටම මතක් වෙන උපකරණයක් තියෙනවා. ඒ තමයි කුඩය. කුඩය ලොකු කුඩා හැමෝටම අවුවට වැස්සට වමනා වෙන උපකරණයක්. හැබැයි දුවේ පුතේ, වැස්සට නම් කුඩය නැතුවම බෑ. ලොකු කුඩා හැමෝම කුඩය ඉහළගෙන වැස්ස වහිනකොට තම තමන්ගේ රාජකාරිවල නිරත වෙනවා. ඒ විතරක් නෙමෙයි, එක එක පාට කුඩ, ලොකු කුඩ තියෙනවා, පොඩි කුඩ තියෙනවා, විවිධ වර්ණයේ කුඩ පාරේ දෙපැත්තේ, පාරේ මැද,
හැම තැනම කුඩ ඉහළගෙන යද්දී එතනත් පුතේ අමුතුම ලස්සනක් අපිට දකින්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපිට පුළුවන් අන්තිම වාක්‍ය විදියට මෙන්න මේ අදහස වාක්‍යයක් විදියට ගලපන්න. අලංකාර කුඩ ඉහළාගත් මිනිස්සු තම සුපුරුදු රාජකාරිවල නිරත වෙති. මේ තමයි අපේ වාක්‍ය රචනයේ අන්තිම වාක්‍ය. දැන් දුවල පුතාලට පෙනෙන්නේ අපි මෙතෙක් වෙලා වැස්ස වහින විට යන මාතෘකාව යටතේ නිවැරදිව ගොඩනගපු වාක්‍ය රචනය. ඉතින් දුවල පුතාලටත් පුළුවන් ගෙදරදී මෙවැනි වාක්‍ය රචනයක් නිවැරදිව ලියලා පුරුව ලබා ගන්න. එහෙමනම් දුවේ පුතේ මෙවැනිම වටිනා පාඩමකින් නැවත ඔයාලගේ ගෙදරට ගමේ ඉස්කෝලේ ටීචර් එනකල් අපේ ගමේ ඉස්කෝලේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වටිනා රචනා පාඩම ඔයාලගේ යාළුවිටත් බලන්න ෂෙයා කරන්න. එහෙමනම් දුවේ පුතේ ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.